ditta dhamma vedaniya karma kiyana eka poddak me yamak kalahama me karapu jeevita kalema den ada yamak kaluth heta vipaka dunnot eka mokadda ditta dhamma vedani merenna issella meke pala vipake uruma unoth mokada eka ditta dhamma vedaniyai eka beri velawat merunata passe ithuri jeevita kalayekadi matu kavadhari une eka samparayikai एक संपरायिकाय एक दिगटम एक अपरापरीय कर्मयक् हटियट फल विपाक देन्न पुलुवन् नवत नवत फल विपाक देन्न पुलुवन् दित्त धम्म वेदनीय कर्मे मे जीवित काले तुलदम मे कर्म विषय हुंगक बैटी बोम विग्रह कल युतु देयक् चूल कम्म महाकम्म विवंग सूत्र वल देशना करला तियेनवा आनंतरीय पाप कर्मयक् कलोत् ඒ කර්මය කල මොහොතේ පටන් ඒ කර්මයේ බලය ඉවර අවසාන වනතුරු ඒ අනන්තර්ය පාප කර්මය ආත්ම කල්ප කීයක් වෙයි ඉඳලා නැහැ ඵල විපාක දෙනවා ඒ වගේම ගරුක කර්මයක් කළොත් මේ ජීවිත කාලයට කොටසක් ඵල දීලා ඉතිරි ජීවිත කාල කිහිපයකට කොටසක් ඵල දෙනවා ditta dhamma vedaniya කර්මයක් නම් මේ ජීවිත කාලයේදීම ඒක ඵල දෙනවා සම්පරායික නම් ඒක මතු ඊගාව ජීවිතෙරි ඵල විපාක දෙනවා අපරාපරිය කර්මයකුත් එහෙමයි ඒ වගේම මේ තව තියෙනවා ගරුක කර්ම ආසන්න කම්ම ආචින්න කම්ම උපස්තම්භක කම්ම උපඝාතක කම්ම උපපීඩක කම්ම උපකාරක කර්ම මේ වගේ හොඳ නරක දෙකක්ම පුණ්‍ය කර්ම පාප කර්ම දෙකම තියෙනවා ඒ දෙකම මතුවට කල මොහොතේ පටන් මේ ජීවිත කාලය තුලදී හෝ ඉතිරි ජීවිත කාලය තුලදී මතු අනාගතේ ඵල විපාක දෙනවා හොඳට හෝ නරකට හොඳට වෙනවා පුණ්‍ය කර්ම නරකට වෙනවා පාප කර්ම අකුසල කර්ම දෙකම වෙනම ඒවා දෙකම කර්ම එකයි කර්මයේ පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ දික් වෙනවා කර්ම විශ්ය ගැන තම හුඟා කරුණු කියන්න බැරි තරම් තියෙනවා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ කරුණු හතරක් විෂාන්තිකාන්තයි ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ හිතට හිතන්න බෑ හිතලා තීරණයක් අවසානයක් ගන්න බැරි කරුණු හතරක් තියෙනවා කර්ම විෂය අචින්ත්‍යයි සත්ව විෂය අචින්ත්‍යයි ලෝක විෂය අචින්ත්‍යයි චිත්ත විෂය අචින්ත්‍යයි ඒවා හිතන්න බෑ බුදු කෙනෙකුට පමණක් හිතන්න පුළුවන් නමුත් බුදු කෙනෙකුට දේශනා කළා අවසන් කරන්න බෑ කර්ම විෂය ලෝක විෂය සත්ව විෂය චිත්ත විෂය කියන හතර ඒවා අචින්ත්‍යයි අවසරයි මහා ආරාතු